බුද්ධන් සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි බුද්ධන් සරණං ධම්මං සරණං සංඝං සරණං ඇත්තටම අවුරුදු සිරිය අපාවට දසත පැත්දිලා. අපි අද ඇවිල්ලා ඉන්නවා සබරගම පලාතේ කෑගල දිස්ත්‍රික්කයේ පින්නවල කෘෂිකර්ම උපදේශක කොට්ටාශයට. විශේෂයෙන් කොහොමද මේ ප්‍රදේශයේ කාන්තාවන් මේ අලුත් අවුරුද්දට සූදානම් වෙන්නේ කියලා සොයා බලන්න. ඒ වගේම කොහොමද මේ දේශීය රස කැවිලි ඔවුන් නිෂ්පාදනය කරන්න කියලා ඔබට පෙන්වන්නට අප අද බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක ඉන්නවා මේ කොටසේ පින්නවල කෘෂිකර්ම උපදේශක මහත්මිය. අයිබෝන් නිරුක. නිරුක අපිට කියන්න දැන් කොහොමද මේ කාන්තාවන් අලුත් අවුරුද්දට සූදානම් වෙන්නේ රස කැවිලි නිෂ්පාදනය කරනවද මොන ආකාරයෙන්ද? උදින් හනේ පින්නවල කෘෂිකර්ම උපදේශක කොටසේ ගත්තාම කාන්ත කෘෂිකර්ම සංවිධාන 15ක් තියෙනවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි. ඉතින් ඒ හැම කාන්තාවක්ම මේ දවස්වල ලයිලයියේ සූදානම් වෙනවා බක්මහා වසන්තේ සඳහා. ඒ සඳහා ඒගොල්ලෝ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අලෙවි පොළවල් ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම විවිධ වැඩසටහන් අවුරුදු උත්සව කාන්තා සංවිධාන උත්සව කරනවා. ඒ වගේම ඒගොල්ලෝ අවුරුද්දට අවශ්‍ය රස කැවිලි හදලා අලවි පොළවල් මගින් ඒගොල්ලෝ ඒව අලවි කර ගැනීමත් සිද්ධ කරනවා. නිරුක දැන් අද අපි සූදානමින් ඉන්නේ මොන විදිහ කැවිලි ජාති නිෂ්පාදනයේද? අද දවස් අපි සූදානම් වෙලා ඉන්නවා අපේ පින්නවල සිරිලිය කාන්තා කුෂිකම් සංවිධානයේ කාන්තාවන් දෙදෙනෙක් කොණ්ඩ කෙවනුයි කොකිසුයි ආස්මි හදන්නේ. අපි බලමු කොහොමද ඒ කැවිලි හදන්නේ කියලා. දැන් කොණ්ඩ කෙවුම් හදන්න සූදානම් වෙලා ඉන්නවා මේ සිරිලිය ගොවි සංවිධානයේ අශෝක මහත්මිය. අශෝක දැන් මේ කොණ්ඩ කෙවුම් තමයි අපි හදන්න යන්නේ. හාල්පිටි ග්‍රෑම් 500ක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ටික මතක් කරලා අපි හදන විදිය කියමු. කොණ්ඩ කෙවුම් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය විදිහට ගන්නෙ තෙත හාල්පිටි ග්‍රෑම් 500යි. ඒ ග්‍රෑම් 500ට අදාළව පිරිඟු පිටි ග්‍රෑම් 50ක් විතර අපි ඒකට මේ පිටි හාල්පිටි මිශ්‍රණයට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට කිතුල් පැණි යොදා ගන්න. එහෙමත් නැත්නම් සීනි මිශ්‍ර කරලා මේ පැණි උණු කරලා ඒ මිශ්‍රණය දා ගන්නත් පුළුවන්. අපි මෙතනදී අපි හාල් පිටි ග්‍රෑම් 500ක් ගන්නවා. ඒකට අපි පිරිඟු පිටි ග්‍රෑම් 50ක් විතර ගන්නවා. අපි කිතුල් පැණි උණු කරලා ඒක නිවාගෙන ඊට පස්සේ ඒකට මේ ඒ පැණි ටිකෙන් පළමුව මේ පිරි මිශ්‍රණය අනා ගන්නවා. පොල් කිරි පොඩ්ඩක් මිශ්‍රණය කර ගන්නවා. දැන් මේක අනන පදමක් තියෙනවද අශෝක මහත්මිය? අච්චුවෙන් හදනකොට සාමාන්‍යයෙන් ඒත් මේ වැල මේ හැඳි උස්සනකොට සාමාන්‍ය වැල කැඩෙන්නේ නැති වෙන ගානට වගේ ගන්න ඕනේ පිටි මිශ්‍රණය. දැන් මේ තියෙන පිටි මිශ්‍රණය හදාගත්තු අපි බලමු කොහොමද මේකෙන් කොණ්ඩ කැවුම් කෙද්දිය හදාගන්නේ කියලා. හොඳයි මේක කරන විදිය කියන ගමන් මේ වැඩේ කරමු නේද අශෝක? තෙල් ටික තාච්චිල් දාලා හොඳට නැතුණන් පස්සේ මේ ඇත්තටම අපිට මේ දරලිප කොණ්ඩ කැවුමට ගොඩාක් දැන් නවීන තාක්ෂණයත් එක්ක තියෙන හින්දා අපිට ගෑස් ලිපේ තමයි මේක හදාගන්න ගොඩාක්ම පහසු. මොකද ගින්දර පාලනයක් කරගන්න ඕනේ කොණ්ඩ කැවුමක් හදනකොට. මොකද නැත්තම් යඩිය කළු වෙන ගතියක් තියෙනවා තද ගින්දරේ බැදුනොත්. මේක මඳ ගින්න බැදෙන්න ඕනේ. ඊළඟට මැද අමු පිටි ටිකක් තියෙනවා. ඒ එතකොට මැද අමු පිටි ටික තද ගින්දරේ බැදෙනකොට එහෙම හිටිනම කොණ්ඩේ උඩ දෙනම ප්‍රමාණය අඩු වෙනවා. ඔබ දැක්ක දැන් කොණ්ඩ කැවුම් අච්චුවට පිටි ප්‍රමාණය වැක්කෙරුවා. ඊට පස්සේ කූරක් මැදට ඇතුළු කරලා ඒක කරකවන ගමන් අශෝක තෙල් ලිහිනවා. මේකේ විශේෂ තාක්ෂණයක් තියෙනවද අශෝක? එහෙම නැත්නම් කොණ්ඩේ ගන්න කොහොමද? කොණ්ඩේ ගන්න අපි ඇත්තටම හොඳට පොල් කූරක් හොඳ සුද්ධ කරලා මේ කොන් පිටි මිශ්‍රණය දාලා චුට්ටක් උඩට එනකන් අපි අච්චුවෙන් පිටි මිශ්‍රණය ඩිංගක්
උඩට නිකන් ඉන්න ඕනේ. ඊට පස්සේ මැදට පොල් කුරු දාලා හොඳට පොල් කුරු හොඳට කරකවන්න ඕනේ. එතකොට නැත්තම් නිකම්ම මෙහෙම තියාගෙන හිටියොත් අපි පොල් මේ කොණ්ඩේ ගාව මේ මැදා වම් පිටි හිටිනවා. ඒ හින්දා හොඳ උරුවක් තියෙනවනේ මේ පොල් කොන් මේ පොල් කුරු හොඳට කරකවලා මේ මැදා වම් පිටි ටික උඩට ගන්න. එතකොට තමයි අර කොණ්ඩේ ලස්සනට එන්නේ. තෙලුත් අර ඒ විදිහටම තෙල් උඩට මේ දාන්න ඕනේ නැත්තම් කොණ්ඩේ එන්නේ නැහැ. හාදි සාමාන්‍ය එක කොණ්ඩේ කැවුම් ගෙඩියක් වැදෙන්නට කොයි තරම් වෙලාවක් ගත වේද? විනාඩි 3ක කාලයක් අතර යනවා කොණ්ඩේ කැවුම් ගෙඩියක් මේ වැදෙන්න. ඉතින් ළඟ ඉන උත්සව කාලෙට මේ විදිහේ කොණ්ඩේ කැවුමක් හදාගන්නට ඔබත් මමත් හරිම කැමතියි. ඉතින් වඩාත් පහසුවෙන් මේ විදිහට අච්චුවක් තුර කොණ්ඩේ කැවුමක් හදාගන්නට පුළුවන් බව අපිට මේ අශෝක කියනවා. අපේ කාන්තාවන්ට ඔබ දන්නවා දැන් කොහොමද කොණ්ඩේ කැවුම් මිශ්‍රණය හදාගන්නේ, කොහොමද කොණ්ඩේ කැවුම් ගෙඩියක් තාච්චි හදාගන්නේ. ඉතින් ආරාධනා කරන ඔබටත් ඔබේ උත්සව මේසයට මේ විදිහට කොණ්ඩේ කැවුම් වට්ටියක් හදලා ඔබේ ගෙදර අයට පිළිගන්වන්නට කියලා. ලෝදිය මූදක පීනා මේ ලෝකෙටවම් බලා සිටින කවරෙකු හෝ මාව ගිලිනකම් ඉපදෙන කොට ඉරටෙන් යන වද කරදර දුන් මූණ පුරා කොණ්ඩෙ බැන්ද කැවුම් හාමි මං. දැන් සූදානම් වෙන්නේ ඔබට කොහොමද කොකිස් නිෂ්පාදනය කරන්න කියලා මේ සිරිලීග විසංවිධානයේ ඔබට පෙන්වා දෙන්න තමයි සූදානම් වෙන්නේ. අශෝක කියනකෝ දැන් කොකිස් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද? ගෙදර ගෘහණියකට පහසුවෙන්ම හදාගන්න පුළුවන් කෑම වර්ගයක් තමයි කොකිස්. ඒ සඳහා අපිට අවශ්‍ය වන්නේ හාල් පිටි. හාල් පිටි ග්‍රෑම් 500යි. මිටිකිරි පොල් ගෙඩියක මිටිකිරි ගන්න ඕනේ. ඊළඟට අපි කහ ස්වල්පයක් දාගන්නවා. ලුණු අවශ්‍ය පදමට යොදා ගන්නවා. ඊළඟට අපිට තවත් මේ කොකිස් රස කරගන්න අපි දැනට භාවිතා කරනවා කරපිංචා. ඒ මිශ්‍රණය තමයි අපි කොකිස් වලට ගන්න. හොඳට මිශ්‍ර කරලම් පෙන්නමු. අපි දැන් හාල් පිටි ග්‍රෑම් 500ක් මේ සඳහා යොදා ගන්නවා. ඊළඟට අපි පොල් ගෙඩියක මිටිගිරි මේ සඳහා යොදා ගන්නවා. ඒකට අපි දැන් කොකිස් මේ අච්චුවට ගැලපෙන විදිහට අපි මිශ්‍රණය සාදා ගන්න ඕනේ. අච්චුව දාලා කොකිස් කෙලිය හදා ගන්න ගොඩාක් තියාරු කර ගන්න හොඳ නෑ මිශ්‍රණය. ඊළඟට ලුණු සල්පයක් දා ගන්න. මිශ්‍රණය හොඳට කලවම් කරලා ඊට පස්සේ අපි තවත් මේක කොකිස් රසවත් කරගන්න අර පින්චා ලියාගත්තු කරපින්ට පොඩ්ඩක් කොඩි පිලිපේට යොදා ගන්න. ඔබට දැන් පේනවා දැන් මේ කොකිස් මිශ්‍රණය අශෝක හදාගත්තු කොකිස් මිශ්‍රණය තියෙන්නේ. කොකිස් එකක් හදා ගන්න කලින් තෙල් හොඳට රත් වෙන්න ඕන නේද අශෝක? රත් වෙන්න ඕනේ. අපිට ඒක මෙයා කරගන්න ඕන නම් පොඩ්ඩක් ඉර ටිකින් දාලා හිටන් රත් වෙලා තියෙන්නේ බලන්න පුළුවන්. කොකිස් අච්චු වැඩි රත් වෙනට හොඳ නෑ. හොඳ නෑ. මොකද රත් හදව රත් වුණොත් එම එහෙමම පිටියකට වැටෙනවා ආයි. හා හා. හදා ගන්න ප්‍රමාණය ඉක්මනින් හදාගත්තේ නැති ලොකු තාච්චියක් ගන්න. මම කහපාටයි මගේ ඇඟ පුරාම කැටයම් කඩන කොටත් විකන කොටත් සත් දෙකෙරෙයි දැන් මට කොහොමත් කැමති නැතිලු දත් නැති අයනම් චාත්තියක සෙලෙන්නෑව කොකිස් රාලමම්. සිංහල අලුත් අවුරුද්දට විතරක් නෙවෙයි ඕනම විශේෂ අවස්ථාවකට හදාගන්නට අවශ්‍ය වෙන රස කැවිල්ලක් තමයි ආස්මි කියන්නේ. ඉතින් ආස්මි කොහොමද හදාගන්නේ කියලා අද ඔබට කියලා දෙනවා අරුණලු ගොවි සංවිධානයේ අයිරාංගිනි මහත්මිය. අයිරාංගිනි මහත්මිය දැන් කියන්නකෝ දැන් ආස්මි හදන්න මොනවද ඕනේ? හොඳින් හලාගත්ත හාල් පිටි, මේ පොල් කිරි මිටි කිරි. ඊට පස්සේ දී කිරි වලින් තමයි අර පොල
අනාගන්නේ නානු නානු ගන්න නානු ගන්නේ ටිය වලට දාලා ලුණු සල්පයක් දාලා තමයි මේ මිටි කිරිත් එක්ක ඒක අනාගන්නේ ඔබට දැන් බලන්න පුළුවන් කොහොමද පොලයි දිය කිරි දාලා හොඳින් නානු මිශ්‍ර කරගන්න ආකාරය හරි දැන් මේ තියෙන මේ විදිහට හදාගත්තු නානු මිශ්‍රණය පොල් කිරි සහ කුඩු දවුල පොල දාලා හරි දැන් මේකට මොකද අපි කරන්නේ මම කරන්නේ පිටි ටික මේකට දාලා භාජනයට දාලා දියාරු වෙන්නේ නැතුව ඔව් අනා ගන්නවා දැන් මේ දව මේ නානු ටික පුරුදු නානු ටික ගන්න මේ දව කින් මෙලිස වැඩි වුණොත් ආස්මි එක හයි වෙනවා හා හා ආයේ පොල් කිරි මිශ්‍ර කිරීමක් සිද්ධ කරන්නේ නැද්ද ආයේ සිද්ධ කරන්නේ නැහැ එහෙම වුණත් ඒක වරදිනවා හා අදම ගන්නේ කොහොමද තියෙන්නේ අදම ගන්න මෙහෙම අද මෙහෙම වැටෙන්නේ නැතුව මෙහෙම කැඩෙන්නේ නැතුව මම වැටෙන්න ඕන එන්න හැම ඔව් දැන් නිවැරදි පදමට මේක අනාගෙන තියනවා නේද අයරාගිරි මහත්තයා ඔව් දැන් අපි බලමු කොහොමද මේක තෙල් සාච්චි බැදගන්නේ කියලා මෙලෙස බැදගත් ආස්මි සතියක් ගබඩා කර තබා නැවත බැදගන්න. දැන් ඔබ දැක්කා ආස්මි නාන ටික හදලා පිටි ටික හදලා ආස්මි බැද්දා. ඒ බැදපු ආස්මි සතියක් විතර තියෙනට ඇරලා දෙවෙනි වතාවටත් බැදගත්තා. ඒ බැදගත්තු ආස්මි වලට තමයි අපි දැන් මේ පැණි යොදන්නට යන්නේ. අයිරාගිනි මාත්මේ දැන් මේ පැණි ටික උණු කරගෙන තියෙන්නේ. මොකද්ද පදම? මෙහෙම නූලක් ඇදෙනා වගේ ඊට පොඩ්ඩක් වැඩි වගේ උපු වෙන්න සීනි පදමට දැම්මට පස්සේ සීනි විදෙන්න ඕන. හා 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 ඒක ගන්නට උණු කරගන්න ඕන. හරි. දැන් මේ විදිහට උණු කරගත්තු පැණි ටික ආස්මී කුණේට වක් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. හරි බලමු අයිරාගිනි මාත්මේ. ඔබ දැක්ක දැන් කොහොමද ආස්මී එක හදාගන්නේ ඊට පස්සේ මේ විදිහට දෙපැත්තටම පැණි දාලා මේවර අවුරුදු කෑම මේසයට පිළිගන්වන්නට ඔබට හැකියාව තිබෙනවා. එලවලු වගා පිළිබඳ පූර්ව දැනුම්දීම 2019 මාර්තු 21 වනදා සිට අප්‍රේල් 7 දක්වා. මෙම දෙසතිය තුළ බෝංචි හෙක්ටයාර් 270ක්, බීට්‍රූට් හෙක්ටයාර් 95ක්, කරවිල හෙක්ටයාර් 131ක්, වම්බටු හෙක්ටයාර් 434ක්, ගෝවා හෙක්ටයාර් 145ක්, මාළු මිරිස් හෙක්ටයාර් 129ක්, කැරට් හෙක්ටයාර් 113ක්, පිපිඤ්ඤා හෙක්ටයාර් 125ක්, ලික්ස් හෙක්ටයාර් 74ක්, මෑකරල් හෙක්ටයාර් 321ක්, වැටකොළු හෙක්ටයාර් 114ක්, බණ්ඩක්කා හෙක්ටයාර් 245ක්, වට්ටක්කා හෙක්ටයාර් 273ක්, රාබු හෙක්ටයාර් 97ක්, පතෝල හෙක්ටයාර් 139ක් හා තක්කාලි හෙක්ටයාර් 169කට වගාව සීමා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි.
ඉන්නවා.